මම නිරෝෂ මම දැනට පෞද්ගලික ආයතනයක රැකියාව කරගෙන යනවා 2010 වසරේදී විතර මම කලින් වැඩ කරපු තැනට අලුත් ගර්ල් කෙනෙක් එනවා එයා උසයි ලස්සනයි ඊටමතර පොණ්ඩේ මං හිතපු ගානට තියෙනවා එතනදි තමයි මට ඇත්තටම අදහසක් එන්නේ මෙයා ගැන रूपे मत हम आगे अवस्था हेतुना इतने दी वासना गर्ल ट्रेन कर मेनेजमेंट सिलेक्टी मम मुलिम निरोशे ऑफिस मुलिम गया इतने मैनेजमेंट तोरलाव्वे निरोश तमें माव ट्रेन करना मुलि गुडाकुक सपोर्ट का मगे वेड टीकर का कुहमद कुहमद पीलीवल हेम के निरोश गुडाकुक सपोर्ट का वेड संबंधी हेम कल के इनकोटे अब तिना गुडाक हम यालू होना दिखट वेड करगेन अना निरोषा मम इतर कॉल्स एस एम एस मार्गिंग कथा कर टीका तेरूना निरोष टीका मत इंटरेस्टिंग आगे थिंक एवनाट ये बाबा मम फेरना मम सामान्य अब दिना आलू काम ये विधि हेट में आरोग्य गया मगे अत अदास मट किया मैं गुडा ट्राई करा मैं ट्राई करा किया ट्राई कर ट्राई कर लगे प्रपोज करा मैं अतना इतने मैं रेस्पॉन्स खबून है रेस्पॉन्स खबून है आगे अत दिन वाला मे अवस्था मंग इत पास निरोश मुखद दिना उत्तरी के मत हिता बरना मगे हित निरोश तिब्बना एवना एक पार्ट हिम किया अवस्था हटियट एक मत निरोश अब दिन गुड क्लोज हिटपींद इकट वेड करना हिम हिटपींद मंग यागे गुडा देवाल यागे अदहास या हितन ताले क्या सामान्य या हितन हम याक मम दिखम बलादि मत आट अकमतिवेन लुकू हेतु आगतीन है मुखद यागे गुडाक गतिगुण मम या तुन दिंद तम मगे हित त्यागन खेम तक अतिवेला तिब्बे हे भाई मम हितुन है मिचल इकमट में या मगे यालुवे नहा विकेला मात्र मगे हित मैं मुन उत्तर देव दिखेला अवेले उत्तर दीप दिशा मगे हित चकते हूना मैं हाकि आई बैग आई बैग दिशा आठ कोहमद अभी दिन इकट्ठा बैठकरा चकते मगे हित हूना कोहमर एक दवासा मम्मा आपूलावेले मट दुना दास इतने दी अतम यदातम मन जीवित मगे जीवित लभ सुन पास दासे कथा करें उदय ऑफिस मट ये ये
ඊට පහුවෙන්ද උදේ ඇත්තටම මාත් ගොඩක් ලස්සනට ඇඳගෙන ගියා එදා දවසේ හැමම ගෙවිගෙන ගියා ඊට පස්සේ මුල්ම සැරේට අපි එළියදී මීට් උනේ මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකක් තිබ්බා ඒකට නිරෝෂයි මමයි දෙන්නටම ඒ කියන්නේ දෙන්න අපි දෙන්නගේම යාළුවෙක්යා අපි දෙන්නටම ඒ පාටියකට ඉන්වයිට් කරලා තිබ්බා ඉතින් අපි ඇත්තටම මගේ අපේ යාළුවෝ එතකන් කවුරුත් දැනගෙන හිටියේ නැහැ අපි දෙන්න මේ යාළුවයි කියලා එදා අපි දෙන්නම එකම විදිහට එකම කලර්ස් මැච් වෙන්න තමයි ඇඳගෙන ගියේ ඊට පස්සේ මාස 5කට විතර පස්සේ තමයි මගේ බර්ත්ඩේ එක ආවේ ලක් එකට වගේ අපි දෙන්නගෙම බර්ත්ඩේස් තියෙන එකම මාසය ඔක්තෝබර් මගේ බර්ත්ඩේ එක තමයි මුලින්ම එන්නේ නිරෝෂ මට බර්ත්ඩේ gift එකක් විදිහට දුන්නේ ලස්සන රින් එකකුයි ටෙඩි බෙයා කෙනෙකුයි මං හව තාමත් ඒ දෙකම මං පරිස්සමෙන් අරන් තියලා තියෙනවා මොකද එයා දන්නවා මං ටෙඩි බෙයාස්ලට ගොඩක් ආසයි කියලා ඊට පස්සේ මම යාට ට්‍රීට් එකක් දුන්නා අපි එදා අවුටින් එකක් ගිහිල්ලා අපේ බර්ත්ඩේ එක මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළා එහෙම ටික කාලයක් යනකොට ඇත්තනම් අපි දෙන්නා කල්පනා කරා මේ ගෙවල් වලට කියලා ගෙවල් වලින් පර්මිෂන් ගන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ නිරෝෂ කිව්වා එයා අපේ ගෙදරින් ඇවිල්ලා මගේ අම්මගෙනුයි අයියාගෙනුයි ඒ ගැන අහන්නම් කියලා. ඊට පස්සේ එයා ඇවිල්ලා ඇහුවා. ඊට පස්සේ පොඩි පොඩි ප්‍රශ්න ටිකකුත් ආවා අපේ ෆෑමිලියා ගෙදරින් මුලින්ම කැමති වුණ නැහැ එතනදී. ඊට පස්සේ කොහොම හරි අපි දෙමව්පියන්ට තේරුම් කරලා දීලා අපි ඒගොල්ලන්ගේ ආශිර්වාදය ලබා ගත්තා ඊට පස්සේ නිරෝෂල්ගේ ගෙදරිනුත් මගේ ගෙදරිනුත් ලොකු සපෝට් එකක් ආවා අපේ වෙඩින් එකට ඊට පස්සේ අපි ඩිසයිඩ් කළා අපේ වෙඩින් එක කොයි විදිහටද කරන්න ඕනේ කියලා मोहब्बत बरसा देना तू सावन आया है तेरे और मेरे मिलने का मौसम आया ගොඩක් ආසාවෙන් හිටියා කළඹු හොටෙල් එක වෙඩින් එක ගන්න ඒ වගේම අපි මම තෝරගත්තේ සිනමන් ලේක් සයිඩ් හොටෙල් එක ඊට පස්සේ හොටෙල් එක බුක් කළා ඊට පස්සේ අපි බැලුවේ මගේ බ්‍රයිඩල් එක කාටද දෙන්නේ කියලා सबसे छुपा के तुझे सुने से लगाना है प्यार में तेरे हद से गुजर जाना है इतना प्यार किसी पे पहली बार නයෝමි තම මංගල දිනයේදී ඉතා අලංකාරවත් ඉන්දියන් මනාලියක් විදිහට තමයි හැඩගැන්විලා හිටියේ. ඇයගේ බියුටිෂන් විදිහට කටයුතු කරේ සලොන් සන්රෝහේ හසිත නන්දසිරි. මුලින්ම නයෝමි නිරෝෂ් මංගාවට ආවේ ඒ දෙන්නගේ වෙඩින් එක අලුත්ම විදිහට කරගන්නේ කොහොමද කියලා දැනගන්න. මට ඇවිල්ලා කිව්වා අසිත අයියේ මගේ වෙඩින් එක ලස්සනට කරගන්න ඕන. ඒගොල්ලන්ට අලුත් දෙයක් මොන වගේ දෙයක්ද මේ කෙරෙන්න ඕන කියලා ඒගොල්ලෝ මට ඒගොල්ලන්ගේ අදහස් මුලින්ම කිව්වා මම නෝමලි වෙන කෙනෙකුගේ වෙඩින් එකකට යනකොටත් මම මේකප් එක දාගන්නේ අසිත අයියට කියලා මොකද එයාගේ මේකප්ස් ඔක්කොම මම ගොඩක් කැමතියි ආයේ මට ඩ්‍රෙස් කරන විදිහට එයාට අඳින්න ඕන කිව්වේ ඉන්දියන් විදියට එයාට වුණා වුණා එයාගේ සාරියක මේඩ් අප් කරපු සාරිකක් ආකාරයට සකසා ගන්න එයා කැමති වුණේ නැහැ මේ සාමාන්‍යයෙන් සාරියක් සාප්පුවට කියලා ගන්න. එයාට ආසාවක් තිබ්බා මැටීරියල් අරගෙන අලුත් විලාසිතාවක්. එයාට තවත් කෙනෙකුට කැපිලා පේන විදිහ දෙයක් කරන්න ඕන කියලා. එයා මට ඉඳන් කිව්වා එයා බැංකොක් ගිහිල්ලා ලේස් ඒ අවශ්‍ය කරන මැටීරියල් ටික අරන් එන්නම් කියලා.
ඇත්තට මෙයා ඒ වගේම ඒ ගමන ගිහිල්ලා යාමට ලස්සන ලේස් එකකුයි ඒ අවසාරයට අවශ්‍ය කරන මැටීරියල් එකයි ගෙනලා දුන්නා. අපි මේ සාරික ඇත්තම ඒ ලේස් එක සම්පූර්ණම pearl වලින් සහ ස්ටෝන් වලින් වර්ක් කරා. වර්ක් කළා සාරිය කොටස් තුනකට තමයි අපි නිර්මාණය කරේ. මම මුලින්ම කියන්න කැමතියි මේ සාරිකේ අපි එයාගේ පොට අපි දිගට සැකසුවා මොනරගේ පිලා ආකාරයට තමයි මේ සාරි පොට සැකසලා තියෙන්නේ. එතකොට අපි සාරියේ සම්පූර්ණම මේඩ් අප් සාරිකක් විදියට කෑලිත් තුනකට නිර්මාණය කරලා ඒ කොටස් වශයෙන් තමයි අපි මේ සාරිය යට ඇඳුවේ. මහබත් බරසා දෙනා තු සවන් නැහැ. නයෝමි කේ සාරියක සහ සාරි ජැකට් එක නිර්මාණය කරද්දී ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා. මම ටිකක් දිගට හුරු ජැකට් එකක් තමයි අර නිර්මාණය කරේ. මොකද එයාගේ මට උමනාවක් තිබ්බා මෙයාගේ ඇඟ ඕනට වඩා මේ එළියට නොපෙනෙන්න අඳන්න. ඉතින් ඒ හින්දා මම දිග ජැකට් එකක් නිර්මාණය කරා. අත් දෙකත් එයාට උමනා වුණා මට කිව්වා සතයි අත් දෙක දිගට දාලා අඳින්න කැමතියි කියලා. මං කෝක ප්‍රශ්නයක් නැහැ නංගි. අපි ඒක ලස්සනට අත් දෙකත් ඒ වර්ක් එකෙන්ම net අතක් තමයි දාලා තියෙන්නේ. ඒ net එක අපි අර සම්පූර්ණම අර අපිට අවශ්‍ය කරන විදියට අර ලේස් එකෙන් නිර්මාණය කරා. ඇත්තටම හරි ලස්සනක් තිබ්බා. එයාටත් ගොඩක් මේ සැටිස් වුණා සාරියක දැකලා. ඇත්තටම එයා ඇඳ දවසේ ඊට වඩා එයාට හරි සන්තෝෂයක් හිතුණා. මටත් උමනා කරේ වෙඩින් එක දවසේ එයාව සන්තෝෂෙන් තියන්න. ඇත්තටම අසිත අයියා මෙයා ඒ කියන්නේ මම වෙඩින් එක දවසේ මෙයා දැක්කම මට හිතා ගන්න බැරි වුණා නයමෙද කියලා. මොකද එච්චරටම ලස්සනට අසිත අයියා මෙයාගේ ඩිසයින් එක කරලා තියුණා. මොකද ඒ එතන නැචරලි මෙයාගේ තියෙන ලස්සනත් එක්ක අසිත අයියා ඒ තියෙන ලස්සන තවත් හොඳට හයිලයිට් කරලා තියෙනවා. ඒ වගේම මම නයෝමගේ මේකප් එක ගැන කතා කරනවා නම් මම සාමාන්‍යයෙන් ඇයට දැම්මේ සිම්පල් මේකප් එකක්. මොකද එයා උසමහත යුවතියක්. අපිට ඕනට වඩා උසමහත යුවතියක් වුණාම එයාව ඕනට වඩා මේකප් කරලා අපිට ඒක මේ වෙනසක් කරොත් සෑහෙන එයාගේ ලොකු වෙනසක් දක්ින්න පුළුවන්. මම ඇත්තටම චාම් ආකාරයට උපරිම චාම් ආකාරයට තමයි මේකප් එක කරේ. ඒ වගේම මම එයාගේ ජුවලරි ගැන විශේෂයෙන් කතා කරන්න ඕන. මම එයාගේ සාරිකට pearl තමයි ගොඩක් ප්‍රයෝගික කරගත්තේ. ඒ හින්දා මම මට හිතුණා මෙයාට ගොඩක් ගැළපෙනවා pearl වලින් මිශ්‍ර වෙච්ච ජුවලරි එකත් හොඳයි කියලා. එතෙන්දී මගේ සාරියකට ගොඩක්ම යන්නේ pearls mix වෙච්ච accessories හින්දා මම pearls and gold pearls වල gold touch එකක් ගිය necklace එකක් තමයි use කළේ. ඒකට match වෙන earrings bracelet එකක් විදිහට තමයි මගේ accessories ගියේ. සබ කුච් ඡෝඩ් කේ ආනා තූ සවන් ආයා හෛ තෙරේ ඔර් මෙරේ මිල්නේ කා මෞසම් ආයා හෛ. තව දෙයක් කියනවා නම් එයාගේ hair style එක ගැන කතා කරන්න ඕනේ විශේෂයෙන්ම. මොකද මෙයා ටිකක් උස යුවතියක් නිසා මම එයාගේ හෙයාර් ස්ටයිල් එක එයාගේ උස බව අඩුවෙන් පේනන විදියට තමයි හෙයාර් ස්ටයිල් එක කරලා තියෙන්නේ. ලොකු විසිතුරු දේවල් නම් කරේ නැහැ. සිම්පල් හෙයාර් ස්ටයිල් එකක් කරලා තිනවා. එයාගේ බෙල්ලෙන් පැත් සයිඩ් එකෙන් ටිකක් පේන ආකාරයට කර්ල්ස් විදියට සෙට් කරලා හෙයාර් ස්ටයිල් එක කරලා තිනවා. මම එයාගේ මූණට ගැළපෙන ආකාරයට ඉදිරියෙන් ෆ්‍රින්ච් එක දාලා තිනවා. මොකද එයාගේ ලස්සන තව තවත් මතුවෙන විදියට තමයි මම හෙයාර් ස්ටයිල් එක කරේ. ක්‍යුන් එක් පල් කී භී ජුදායී සහී ජායේ නා ක්‍යුන් හර් සුභ තූ මේරී සාසෝ මේ සමායේ නා. ඇත්තටම එයාගේ බොකේක මොකද මේ සාරික වයිට් සාරිකක්. එයාට ටිකක් වෙනසක් පේන බොකේකක් තමයි මගෙන් ඉල්ලුවේ. මම මේ බොකේකට ගොඩක්ම උපයෝගී කරගත්තේ පැල්නෝසිස් සහ ස්ටොපනෝටිස්. හස්ත විසින් නයෝමිගේ බ්‍රයිඩල් ගෲප් එක නිර්මාණය කරද්දී නයෝමිගේ අයිඩියා එකට අනුව තමයි හැඩගන්වලා තිබුණේ. ඇත්තටම බ්‍රයිඩ් මේස්ලා ගැන කතා කරනවා නම් අපි ඒගොල්ලන්ගේ ටොප් එකක් ආකාරයට තමයි ජැකට් එක නිර්මාණය කරලා තියෙන්නේ.
सारी एक टिका डार्क खाले कट हो रू मटेरियल खा रखे ना वेनसक पे ना सारी मोस्टर एक माम निर्माण कर ला थी ना वा ये सारी एक गैलपे ना विधि एक माम एकोलंगे मेकअप पे का දාලා තිනවා මොකද ඒගොල්ලන්ගේ හැමටත් හානියක් නොවන විදියට මොකද හැම කාලයකට හානියක් නොවන විදියට හැමට ගැලපෙන ආකාරයට අර සාරි මොස්තරයටත් ගැලපෙන විදියට ඒ හැම දෙයකටම ගැලපෙන විදියට තමයි මේකප් එක කරලා තියෙන්නේ ඒ ඇඳුම් වලට ගැලපෙන ආකාරයට මම ජුවලරි ඒගොල්ලන්ට හරි ගස්සලා තිනවා ඒ කැපි පේන ආකාරයට එතනින් ගියාම ඒගොල්ලන්ගෙත් අපි හෙයාර් ස්ටයිල් එක ගන්නවා නම් හෙයාර් ස්ටයිල් එකත් ඉස්සරහට පින්ච් එකක් ආකාරයට තමයි දාලා दालाने लोकु हेयर स्टाइल खरीदने अभी ब्राइट मेस्ट बेल्लट कर लसन कर्ल्स टीका सेट करा फ्लावर गर्ल टी अरे गौ मोस्तर तमें कल्लाने हेमदेम मन मनाली गेलपेना कारेट या हितट वदीन भी दीयट अभी हेमदेम निर्माण कर अत्र मैं हर सातुटू නයෝමිකෙත් නිරෝෂ්කෙත් වෙඩින් එකේ ෆ්ලවර් ඩෙකරේෂන් බාරව කටයුතු කරේ චමත්කාර ෆ්ලෝරා ආයතන. මුදිත මට කියන්න නයෝමිත් නිරෝෂුත් ඔබ ගාවට පැමිණෙනකොට මොන වගේ අයිඩියා එකක් ඇතුවද ආවේ? ඔව් පුෂ්පිකා. ඇත්තම නයෝමිත් නිරෝෂුත් ඇත්තම ඕන් දෙන්නටත් ඕනුනේ වෙනස් දෙයක් කරන්න. චමත්කාර ෆ්ලෝරා ආයතනයට එන හැම කෙනෙක්ටම වගේ අලුත් දෙයක් වෙනස් දෙයක් ඒ ශාලාවට ගැලපෙන හැමෝගෙම මතකෙ හිටින චමත්කාර ජනක දෙයක් කරන්න තමයි නයෝමිටත් නිරෝෂ්ටත් ඕන වෙලා තිබුණේ. ඔවුන්ගේ ප්‍රධාන තීමිකුනේ ක්‍රිස්ටල්ස්. මේ ක්‍රිස්ටල්ස් කොහොමද හැමෝම ලස්සනයි කියන හැමෝම ආස වෙන වෙනස් විදිහට හෝරුව එන්ට්‍රන්ස් එක සෙටි බෑක් එක මේ තැන්වල ප්‍රතිනිර්මාණය කරන්න කියන එක තමයි අතෙම අපේ අභියෝගය උනේ. එතනදී අපි විශේෂිත වූ දේවල් කීපයක් පාවිච්චි කළා. විශේෂයෙන්ම පෝරුවට අපි පෝරුවට පාවිච්චි කරපු ඒ පිල එක. ඒක සුවිශේෂිත ක්‍රිස්ටල් වගේ ක්‍රිස්ටල් වලින් නිර්මාණය වෙච්ච පැනල් එකක් භාවිත කරගෙන තමයි පෝරුව නිර්මාණය කළේ. ඒ පැනල්ස් වලින් අඩංගු කණු ඒවා යූස් කළේ වගේම වහලෙට මේ නිර්මාණ කරාවු මල් සැරසිල්ල ටිකක් වෙනස් අපි හැමදාම දකින්න දෙයට වැඩිය වෙනස් ඒ වගේම විදේශවල සිදුවෙනා වූ මල් සැරසිලි වලත් ආභාෂය අරගෙන වෙනස් නිර්මාණයක් තමයි නයෝමි වෙනුවෙන් අපි නිර්මාණය කළේ ये रे का लाल उड़ी दा
ඇත්තෙන් මේ පෝරුවට භාවිතා කරපු පිස්ටල් පැනල් එකම ටිකක් වෙනස් විදිහට ටිකක් පැතිලි විදිහට සෙටි බෑක් එක බ්‍රෝඩ් වෙන්න ඕනෙ හින්දා එතනට ගැළපෙන විදිහට අපි පාවිච්චි කළා විතරක් නෙමෙයි සීක්වෙන්ස් වගේ ඊටමත් ලස්සන ක්‍රිස්ටල් වල එනෝ වගේම ආලෝකයේ ප්‍රතිනිර්මාණ ආලෝකයේ පරාවර්තනය කරන එලිමන්ට් එකක් අපි සෙටි බෑක් එකට යොදා ගත්තා මේ හැම දෙයකින්ම මේ හැම දෙයකින්ම එදා දවසේ අපිට පුළුවන්කම ලැබුණා ඔවුන්ගේ විවාහ දවසට ඔවුන් වෙනුවෙන් චමත්කාරයක් එකතු කරන්න. මෙම මංගල උත්සවය අලංකාර කර ගැනීම සඳහා මොන වගේ මල්ද භාවිත කරේ? ඔව් පුෂ්පිකා. ඇත්තෙන්ම නයෝමිටත් ඒ වගේම නිරෝෂ්ටත් ඕනුණ දෙයක් සිදු කරන්න අපි භාවිත කළේ එදා දවස රෝසස්, ජර්බරාස් ඒ වගේම ඒවත් එක්ක කම්බයින් කරන්න පුළුවන් නැචරල් ෆ්ලවර්ස් මොනවාද හයිඩ්‍රින්ජියාස් ඒ වගේ සොෆ්ට්නර්ස් ඒ වගේ දේවල් පාවිච්චි කළා තමයි මේ මංගල උත්සවයේ මල් සැරසිලි සියල්ලම නිමු කරේ. මොකද මේකේ ප්‍රධාන අවධානය යොමු වුණේ ක්‍රිස්ටල්ස් වලට. ඔවුන්ගේ තීම් එකුණේ ක්‍රිස්ටල්ස්. ඒ ක්‍රිස්ටල්ස් වැඩිපුර හයිලයිට් වෙන්නත් ඒ වගේම අර ෆ්ලවර්ස් වලින් ඒකට තවත් අලුත් දෙයක් එකතු වෙන්නත් මේ දේවල් දෙක තමයි ඇත්තම ඉදා දවස චමත්කාර ෆ්ලෝරා ආයතනයේ අපි නයෝමිත් ඒ වගේම නිරෝෂුත් වෙනුවෙන් සිදු කළේ. අපි හිතුවටත් වඩා ලස්සනට වෙඩින් එක දවසේ ඇත්තට මට හිතා ගන්න බැරුණා. ඒ ඩිසයින් එක ඇත්තට ලස්සනට චමත්කාර ෆ්ලෝරා කරලා තිබ්බා. ඔන්න ඔය ආකාරයට තමයි මෙම මංගල උත්සවය ඉතා අලංකාරවත්ව චමත්කාර ෆ්ලෝරා ආයතනය විසින් නිර්මාණය කරලා තිබුණේ. मोहब्बत बरसा देना तू सावन आया है तेरे और मेरे मिलने का मौसम නිරෝෂගේ නයෝමිගේ තම ජීවිතයේ ලස්සනම දවසේ ඉතාමත් අලංකාර වෙඩින් ඇල්බම් එක නිර්මාණය කළේ ස්ටුඩියෝ සෙන්සි මහේෂ් විසින්. මහේෂ් නිරෝෂත් නයෝමිත් මොන වගේ අයිඩියාවක් ඇතිවද ඔබ ආයතනයට පැමිණියේ? ඔව් හරි. ඇත්තටම නිරෝෂගේ නයෝමිගේ වෙඩින් ගැන කියද්දි මට මුලින්ම කියන්න ඕනේ නයෝමිගේ අයියා කියන මගේ හොඳ යාළුවෙක්. ඒ වෙලාවේ ඉස්සෙල්ලාම නිරෝෂගේ නයෝමිත් එන්න කලින් මට හම්බුනේ මේ දෙන්නගේ මේ නයෝමිගේ අයියාව. අපි දැක්කා ඔබ අතින් ඉතාමත් අලංකාර ෆොටෝ ප්‍රීෂූට් එකක් නිර්මාණය වුණා. කොහොමද මේ නිර්මාණය වුනේ? ඔව් හරි. ඇත්තටම ප්‍රීෂූට් එක ගැන කියනවා නම් අපි ප්‍රීෂූට් දෙකක් කරා. එකක් නැචරල් ප්ලේසස් එක ගියේ ප්‍රීෂූට් එකක්. එතෙන්දී අපි ගොඩක් සැලකිලිමත් වුණා උදේ හා හවස ආලෝකය ගැන. ගොඩක් පාන්දරින් අපි ගමන යන සිද්ධ වුණා. එදා දවසේ ආලෝක තත්ත්වයක් ඉතා හොඳින් තිබුණා. ඒකෙන් අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඒක රෙඩි ඉවර කරගන්න පුළුවන්කම ලැබුණා. ඒකම අපි වෙනම ආයි දවසක ප්‍රීෂූට් එකක් කරා. ඒක අපි පළවෙනි දවසේ නැචරල් ලොකේෂන් වල කරපු නිසා අපි උත්සාහ කරා ඊළඟ ලොකේෂන් එක ගාලු කොටුව දාගෙන ප්‍රීෂූට් එකක් කරන්න. එතෙන්දී අපිට එදත් ආලෝක තත්ත්වය ගැන කියනවා නම් ලොකු වරදක් තිබුණා. අපි එදත් හැබැයි උදේ පාන්දරින් පිටත් වෙලා උදේ වරුවත් හවස වරුවත් පින්තූර ටික කරලා ඊට පස්සේ අපි විශේෂයෙන් කියන්න ඕන රාත්‍රී ප්‍රීෂූට් එකක් අපි එදාම කරා. ඒකෙදී අපි වෙනම වැස්සක් සහිත ලොකේෂන් එක කරන විදිහට වැස්සක් නිර්මාණය කරලා ඒ අවස්ථාවේදී සිදුවෙන දේවල් විදිහට පොඩි පොඩි විශේෂ පින්තූර කීපයක් ගැහුවා. ඒකම අපි ගිනිකෙලි භාවිතයෙන් විශේෂ චාරූප කීපයක් ගත්තා. ඒකට අපි ටිකක් සැහැණ ලාවක් ගත වුණා. නමුත් මම හිතනවා චාරූප ටික ඉතා හොඳ තත්ත්වයේ තිබුණයි කියලා. මංගල උත්සවයක් කියන්නේ ඉතාමත්ම කාර්යබහුල අවස්ථාවක්. මේ කාර්යබහුලත්වයත් එක්ක එදා දවසේ මේ විශේෂ අවස්ථාවන් කැමරා කාචයේ කොහොමද සටහන් කරගත්තේ? ඔව් හිරන්. ඇත්තටම නිරෝෂගේත් නයෝමිගේත් වෙඩින් එක තිබුණේ සිනමන් ලේක් සයිඩ් හොටල් එකේ. එතෙන්දී අපිට වෙලාව සම්බන්ධයෙන් පොඩි පොඩි ගැටලු කීපයක් තිබුණා. නමුත් අපි උත්සාහ කරා තියෙන වෙලාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන පින්තූර ටික කරන්න. ඒකම වීඩියෝ එක සම්බන්ධ හිටපු මගේ යාළුවත් ඉතා සහයෝගයක් මට ලබා දුන්නා. එතෙන්දී අපිට ලොකු වෙලාවක් තිබුණේ නැහැ පින්තූර ගන්න. නමුත් අපි ඒ අවස්ථාවේ තිබිච්ච සීමිත ලොකේෂන් ටිකක පින්තූර ගැනීම සිදු කරා. නයෝමිත් නිරෝෂත් අපිට සඳහා උපරිම සහයෝගය දැක්වුවා. අපිට එක ගැටලුවකට තිබුණේ එදා එදින ඒ හොටෙල් එකේ ගොඩක් කාර්යබහුල දවසක් සෙනඟ සෑයෙන් හිටියා. අපිට ඒ නිසා පොඩි අපහසුතාවයන් ටිකකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් අපි ඉතා හොඳින් වැඩේ කරගැනීමට
උත්සාහ කරා ඒ වගේම මම හිතනවා උන්ට ඉත අලංකාර මංගල චාරුක ඇල්බමයක් නිර්මාණය කිරීමට මට හැකියාව ලැබුණා කියලා නිරෝෂත් නයමුත් ඒ ගැන ඉතාමත් සතුටු වුණා විශේෂයෙන් නයෝමගේ අයියා මගේ හිතවතා ඔහුත් මට ප්‍රශංසා කරා මම හිතනවා මට හොඳ දෙයක් කරන්න හැකි වුණා කියලා ඔන්න ඔය ආකාරයෙන් තමයි ඉතාමත් අලංකාර වෙඩින් ඇල්බම් එකක් ස්ටුඩියෝ සෙන්සි මහේෂ් විසින් නිරෝෂත් නයමුට නිර්මාණය කළ නිරෝෂගේ නයෝමගේ මංගල උත්සවයේ ඉතාමත් අලංකාර වෙඩින් වීඩියෝ එකක් නිර්මාණය වුණා. මේ වෙඩින් වීඩියෝ නිර්මාණය කළේ ස්ටුඩියෝ සයාරාහි තරංග විසින්. තරංග ඔබ විසින් ඉතාමත් අලංකාර වීඩියෝ ප්‍රී ෂොට් එකක් නිර්මාණය වුණා. කොහොමද මේ නිර්මාණය වුනේ? ඔහිරා නයෝමිට නිරෝෂත් මා සමග ඉල්ල කතා කරද්දී නයෝමිට අවශ්‍ය වුණා අන්කොමන් ප්‍රී ෂොට් එකක් කරන්න. එතනදී අපි යොදාගත්තා දවස් දෙකක් අපි ෂූට් එක කරා. එතනදී नेचुरल प्लेसस् वाले शूट अनीत शूट गालु कोटुवत् मे उपयोगी करगत्ता मिथेन्दि अभी नेचुरल प्लेसस् वाले करन शूट हयामार्ट पमन स्टार्ट करा एतकोट अपिट तव नयोमिट अवश्यवना यदि यदि ये शूट इवर करला तवत् ये अवटतीयन लोकेशन वाले शूट करा එවගේම හිරන් අපි තවත් පාලම් වල ෂූට් කරා තවත් ලස්සන ප්ලේසස් වල ෂූට් කරා ඒ මතුගමාවට මෙතෙන්දී අපි යූස් පාවිච්චි කරා 5D Mark II කැමරා පාවිච්චි කරා තව ස්ටඩි කැම් පාවිච්චි කරා කැමරා දෙකක් මේ ෂූට් එකට අපි යෙදුවා දෙවනි දවසේ අපි උටෙන්ම ගාලු කොටුවේ ෂූට් එක පටන් ගත්තා ඒ එතනදී අපි ස්ටෝරිය तमें शूट गिये पर्ण कार मे दिल हमे शूट तमें मेतन करे ऐ थिंक मे कपल की आप लकू सहायक लगना मगद मे मेघला मे शूट उपयोग सिंपल शॉट्सली सिंपल शॉट्स पोडक विनाला තමයි මේ ස්ටෝරිය කරේ මංගල උත්සවයක විශේෂ අවස්ථාවන් කැප්චර් කිරීමේදී ඔබට මොන වගේ අභියෝගයක්ද තිබුණේ විරන් මංගල උත්සවය කියන්නේ ඉතා කාර්යබහුල අවස්ථාවක් ඉතින් ඒ අවස්ථාවේදී සියලුම දේවල් මිස් නොකර ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ ඒක නිසා අපි කැමරා 3ක් උපයෝගී කරගෙන හොඳ නිර්මාණයක් කරලා නයෝමිට ඉනෝෂටයි හොඳ වීඩියෝ එකක් ලබා දෙන්න අපිට පුළුවන් වුණා නිරෝෂටත් නයෝමටත් ඉතාමත් අලංකාර වෙඩින් වීඩියෝ එකක් නිර්මාණය කළ දුන්නේ ස්ටුඩියෝ සයාරාහි තරංග විසින්. අපේ වෙඩින් එක තවත් ලස්සන කරගන්න අපි ෆස්ට් ඩාන්ස් එකක් කළා. ඒ ෆස්ට් ඩාන්ස් එක අපිට ඇත්තටම අපි ප්‍රැක්ටිස් කරෙව්වේ රන්දික සිරිවර්ධන. එයා කියලා දුන්න විදිහට අපි ලස්සන්ට එදා මේ ඩාන්ස් කළා. ඒකිනුත් අපේ වෙඩින් එක තව ගොඩක් ලස්සන වුණා.
अभी हितवटत वाला अभी वेडिंग एक लास्ट कर पुलाना ये वगेम अभी मेतेकाल गमन गुडक आदरें सतुटें सामगी एंतमाई मे गमन आवे आदरें सतुटें गतकरा වන මංගලම් වැඩසටහන වෙනුවෙන් කුසපත් ඇද තෝරාගත් රුවන්ගි චමත්ගේ විවාහ මංගල්‍යය ටෙලිවිෂන් ඉතිහාසයේ වර්ණවත් මංගලෝත්සවයක් ලෙසින් පසුගිය වසරේ පැවැත්වුණා. දෙවන පියවර පසුගිය දා පැවැත්වුණු අතර එහි පැමිණි දහස් ගණනක් යුවළ අතුරින් ජයග්‍රාහී යුවළ බවට පත් වූයේ අංක 21 වාසනාවන්ත යුවළ බින්දියා තිලින යුවළයි ඔවුන්ගේ මංගල සිහිනයට දෑඟිලි ගනිමින් සිටින මේ මොහොතේ අති කුලයට යන සිහිනය යථාර්ථයක් වීමට बेर सुदान मई में वसंत रन हुए बंदन आदरणीय मंगल्य मंगला मंगल बोल रूम पोगुला हरी वासनावंताई यदाट अभी मे बोल रूम के वर्ग दाह संपूर्ण पोगुलाटतम वेंकलतीदाट इति अद उगुला मेकगन कथाक्रम आपक हितामत्म वेदगा मुकद खाली दिवीगने ओगुला हरी वासनावंताई मुकद उगुला हमबे नूने हेम वेडिंग पार्टनम අද මමයි තෙලිනයි ආවේ අපේ වෙඩින් එක තියෙන ජයික් හිල්ටන් හෝටල් එකට. දැන් අපිට ගොඩක් පළපුරුත් තියෙනවා පළවෙනි සජීවී මහා මංගල්‍යයට පස්සේ දැන් මේක අපේ දෙවෙනි වරට. ඉතින් අපි ගොඩාක් අත්දැකීම් වලින් ඉගෙනගෙන තියෙනවා මේක ගිය පාරටත් වඩා හොඳට මේ පාර කරන්න. චරිත තමයි ඔයගොල්ලන්ගේ වෙඩින් එකේ සෑම පොඩි දේ ඉඳලාම ලොකු දේටම සියලුම දේවල් චරිත තමයි බලන්න යන්නේ. චරිත තමයි මේ ඉවෙන්ට් එක මැනේජ් කරන්න යන්නේ. ඉතින් බින්දයාගේ සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය සියලුම දේවල් එයාගේ දේවලුත් අපි කතා කරලා අපේ තියෙන අපි ඇඩ්වයිස් කරන්න ඕන තැන් වල අපි යාට ඇඩ්වයිස් කරා. ඊටම අපිට දැනගන්න ඕනේ මොකද අපේ ෆ්ලවර් ඩෙකොරේෂන්ස් අනෝ කොහොමද හෝටල් එකේ ලයිට්ස් කරන්නේ වගේම අපේ ලොකේෂන්ස් ඒ කියන්නේ හෝල් එක ඇතුලේ කොහොමද අපේ පෝරුව කොතනද සෙටි බෑග් කොතනද ඒ වගේ ගොඩක් ඩීටේල්ස් ගන්න බලාපොරොත්තු වෙනවා අපි. පෝරුවේ දිශාව තමයි අපිට ඉස්සෙල්ලම දැනගන්න ඕනේ. ඒ පෝරුව අපි ගොඩක් දුරට බෝල් රූම් වල අපි කරන්නේ හෝටල් වල පෝරුව ඉස්සෙල්ලම තියෙන ස්ථානය අනුව තමයි අපි ඊටු ටික ඔක්කොම ප්ලෑන් කරන්නේ. මොකද ඒක තමයි උදේම මුලින්ම කරන්න තියෙන වැඩේ ඒක නිසා අපි ඒකෙන් තමයි පටන් ගන්න. එයාගේ පෝරුව තියෙන පැත්ත, එයාගේ සිටි බෑග් එක අපි කොතනද තියන්න ඕනේ, එයාගේ බුෆේ එක අපි කොතනද ප්ලේස් කරන්නේ, ඒ හැම දෙයක්ම අපි කතා කරගත්තා. ඒ වගේම අපේ තව එකක් තියෙනවා මිස්ටර් හරිත් සීටින් ප්ලෑන් එක. ඒ සීටින් ප්ලෑන් එක අපි කොහොමද කියන්නේ ඒක හදාගන්නේ අපි අපේ දැන් ෆැමිලිස් ඒ වගේම අපේ යාළුවෝ ඉන්නවා ඒගොල්ලෝ ඒගොල්ලේ විදිහට අර फैमिलीस्टिक ललंगट इन आलोटे कॉर्डिनेशन ये हदगा अब करंट पुलवांग अभी अभी करे मम आट ये अभी उम्म सप्लाइस कथा करला लसन फ्लोर कथा करला सिटी बैग के पोरू तीन उम्म डिजाइड कर पास मम आट एवं टेबल्स उम्म इंक्लूड कर ला फ्लो प्लान बिंदिया मे ओकुला थीम मैं मुखदा वेडिंग අපි හිතාගෙන ඉන්නේ අපේ ටීම් එක හිරු විදිහට හිරු තමයි අපේ ටීම් එක. ඉතින් අපි කැමති දැනගන්න ඒ ටීම් එකට
මැච් වෙන්න කොහොමද හොටෙල් එක පැත්තෙන් අපේ වෙඩින් එක දවසේ ඩෙකොරේෂන්ස් ඒ හැම දෙයක්ම කරන්න පුළුවන් මංගල දවසේ මොන විදියටද අපේ උත්සව ශාලාව කලර්ෆුල් වෙන්න ඕනේ මොන පාටදට මොන පාටවල දාට ඕනේ මොකද අපේ බෝල්රූම් එකේ ඕන පාටක් දෙන්න පුළුවන් වෙඩින් එකක් යද්දි ඉතින් හැම මනාලයකටම සීනයක් තියෙනවා මගේ වෙඩින් එක මේ පාට තියෙන්න ඕනේ මේ පාටවල මාරු වෙන්න ඕනේ ඒ සියලුම දේවල් අපි කතා කරගත්තා ඒ විතරක් නෙවෙයි එයාගේ ඔයිල් ලෑම්ප් එක කේක් එක ඒ හැම දෙයක්ම අපි ප්ලේස් කරන්න තැන් අපි හැම දෙයක්ම කතා කරගත්තා දැන් ඕගොල්ලන් ඉස්සරහට විත්තත් එක කතා කරයි ෆුඩ් ඇන්ඩ් බේවරේජස් සහ මෙනු එක සම්බන්ධව මගේ පැත්තෙන් මට කරන්න තියෙන ෆුඩ් ඇන්ඩ් බේවරේජ් ඩිපාර්ට්මන්ට් එකෙන් කෙරෙන්න තියෙන උපරිම සේවය කරලා දෙන්න මොකද මේක ලංකාවේ දැනට තියෙන හොඳම ප්‍රෝග්‍රෑම් එකක් හිරු ටීවී එකෙන් කරන්නේ ඒකට අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න ඕනේ ඉතින් හොටෙල් එකට ඇවිල්ලා අපි මිස්ටර් නිරේක්ෂ මිස්ටර් චාරිත් ඒ වගේම මිස්ටර් වික්ටර් එක අපේ වෙඩින් එක කොහොමද ප්ලෑන් කරන්නේ වෙඩින් එකේ ලොකේෂන්ස් කොහොමද ඒ හැම දෙයක්ම කතා කරන්නේ තිලින ඔවිද ඒ වගේම අපිට මිස්ටර් නිරේක්ෂකෙන් ලොකු අයිඩියා එකක් ගන්න හම්බුණා මේ බෝල්රූම් එක සාමාන්‍යයෙන් බෝල්රූම් දෙකකට කැඩලා තියෙන්නේ එදාට අපි මේ බිත්ති ටික ඔක්කොම අරලා ඕගොල්ලන්ට එක ලොකු බෝල්රූම් එකක් වශයෙන් තමයි දෙන්නේ අපේ ලේඅවුට් එකට හරියන විදිහට හදාගන්නේ ඒ වගේම මිස්ටර් චරිත්ගෙන් ලොකු සපෝට් එකක් හම්බුණා ඉන් ඩීටේල් එයා කිව්වා කොහොමද අපිට ලයිට්නින් සිස්ටම් එක ඒ වගේම අපේ පෝරුව සිටි බෑග් එක ඒ කොහොමද ලොකේට් කරන්නේ දේවල් කියන එකට අපේ ලොකු අයිඩියාක් ගන්න පුළුවන් වුණා කවත් අපේ මිස්ටර් චරිත්ගෙන් ඒ වගේම මිස්ටර් වික්ටර් ගැන කියනවා නම් මිස්ටර් වික්ටර් අපිට ලොකු සපෝට් එකක් දුන්නා ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් එයා තමයි එතන හැන්ඩල් කරන්නේ ඉතින් එයා කිව්වා අපිට ස්පෙෂල් මෙනු එකක් අපිට දාර දවසට දෙනවා ඒ වගේම වෙල්කම් ඩ්‍රින්ක් එක ගොඩක් ස්පෙෂල් විදියට කරන්න ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියලා දැන් ලංකාවේ අපි බැලුවොත් හිරු ටීවී එක කරන මේ ප්‍රෝග්‍රෑම් එක කිසිම කරදරයක් නැතුව අපි පරිවණේ කරා ඒකෙන් ගත්ත එක්ස්පීරියන්ස් අනුව මේක අපි ඊට වඩා තව ලස්සන කරලා ගන්න තමයි අපේ තියෙන එකම උත්සාහය. හිල්ටන් එක පැත්තෙන් අපි ගොඩක්ම excited එක කරන්න. engineering team එක, housekeeping team එක, front office team එක, naturally banquet team එකත් අපි ඔක්කොමලම දැන් ඉඳලම සූදානම් වෙනවා මේ සීන මංගල්‍ය ඉතාමත්ම හොඳින් කරන්න. So අද අපිට මංගලම අඳුරලා දෙනවා ඉතුරු ටීම් එකටත් මොකද හැමෝම අහනවා මේ වින්ද්‍යා සතිරණව හම්බෙන්නේ කවදද අපි මොකද ඒගොල්ලන්ටත් ඔගොල්ලන්ව දකින්න ඕනේ එදාට ඒගොල්ලන්ගේ හොඳම ෂෝ එක ඔයගොල්ලන්ට දෙන්න. ඉතින් ගියපාර රුවන් ගිගේ චමත්ගේ වෙඩින් එකේ එක්ක තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ජයික් හිල්ටන් එකේ නිලධාරීන් රෙඩි වෙන්නේ අපේ වෙඩින් එක ලෑස්ති කරන්න. ඉතින් අපි ගොඩක් බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ගේ වෙඩින් එක වගේම ලස්සනට අපි දෙන්නගේ වෙඩින් එකටත් ඒගොල්ලන්ගේ උපරිම සහයෝගය ලබා දෙයි කියලා. ඔව් අනිවාර්යයෙන්ම ඒ වගේම අපිට ලොකු කන්ෆිඩන්ස් එකක් තියෙනවා ජයික් හිල්ටන් ක්‍රූ එක අපිට ලොකු සපෝට් එකක් දෙමි ඉවෙන්ට් එක අපි හිතනා වගේම ඔය ඊට වැඩිය හොඳට කරගන්න අනිවාර්යයෙන්ම මම හිතනවා ඒ දේ අපිට ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනවා අපිට ගොඩක් කන්ෆිඩන්ස් එකක් තියන්න පුළුවන් කියලා මම හිතනවා හිරු ටීවී මංගලම් තුලින් රැඳිලා සිටින ඕගලන්ටත් පුළුවන් දිගටම අපිත් එක්ක රැඳිලා සිටියොත් අපේ වෙඩින් එකට කොහොමද ඉස්සරහ ප්‍රෙපරේෂන් වෙන්නේ අපේ වෙඩින් එක කොහොමද ලෑස්ති වෙන්නේ කියන එක බලාගන්න ඕනේ